83 නිවන් දැකීමට බුදු කෙනෙකුන් දැකීමත් වුවමනාමද නිවන් දැකිය හැක්කේ බුදුන් දැකීමෙන් නොව ධර්මය දැකීමෙනි බුදුන් දැකද නිවන් නොදුටුවෝ බොහෝය ඇතැම්හු නිතර බුදුන් වහන්සේ ඇසුරු කරමින් උන්වහන්සේ දේශනය කරන ධර්මයද ඇසු නමුත් මගඵල ලබා නිවන් නොදුටුවෝය බුදුන් වහන්සේ ජීවමාන කාලයේදී උන්වහන්සේ පිරිනිවීමෙන් පසුත් ධර්මය දැක බොහෝ දෙනෙක් මගඵල ලබා නිවන් දුටහ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ විශාලා මහනුවර සච්චක නම් මහ පඬිවරයෙක් වාසය කළේය ඔහු බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට මහා ධනක් ද දුන්නේය තථාගතයන් වහන්සේ ඔහුට සූත්‍ර දෙකක්ම දේශනා කළසේක එහෙත් සච්චක මගඵල ලැබුවේත් නැත පැවිදි වූයේත් නැත යටත් පිරිසෙන් තිසරණෙහිවත් පිහිටියේ නැත තථාගතයන් වහන්සේ පිරිනිවීමෙන් වර්ෂ 237කින් පසු ලක්තිව බුදුසසුන පිහිටීමෙන් පසු සච්චක මේ ලක්තිව දක්ෂිණගිරි විහාරයේ ගොදුරු ගමෙහි අමති පවුලක ඉපිද වැඩිවිය පැමිණ බුදුසසුනේහි පැවිදිව ත්‍රිපිටකය උගෙන විදසුන් වඩා සිව් පිළිසිඹියාවත් සමග අරහත්වයට පැමිණ නිවන් දුටුවේය මිහින්තලේ කළුදිය පොකුණ සමීපයේ කළු තිඹිරි ගහ යටදී තුන්යම් රාත්‍රිය මුළුල්ලෙහි කාලකාරාම සූත්‍රයෙන් ධර්මය දේශනා කළ කාල බුද්ධ රක්ඛිත තෙරුන් වහන්සේ බුදුන් වහන්සේ හා එකල වාද කරමින් විසූ සච්චක නම් වූ පඬිවරයාය එකල ලක් රජය කළ තිස්ස මහරජතුමා එදා කාල බුද්ධ රක්ඛිත තෙරුන් වහන්සේ දෙසූ ධර්මය හිටගෙනම රාත්‍රිය මුළුල්ලෙහි අසා සිට උන්වහන්සේගේ ධර්මයෙහි පැහැදී පසුදින උන්වහන්සේට ලක් රජයම පූජා කළේය බුදුන් දකින්නේද ධර්මය දකින තැනැත්තාය නිතරම බුදුරජාණන් වහන්සේ ළඟින් හැසිරෙමින් උන්වහන්සේගේ රූපය බලබලා ප්‍රීතිවෙමින් සිටි වක්කලී තෙරුන් වහන්සේට තථාගතයන් වහන්සේ විසින් කිං තේ වක්කලී ඉමිනා පූතිකායේන දිත්තේන යෝකෝ වක්කලී ධම්මං පස්සති සෝ මං පස්සති වක්කලී මහණ තටමේ කුණුකය දැකීමෙන් කවර ප්‍රයෝජනයක්ද යමෙක් ධර්මය දකිනම් ඔහු මා දකින්නේය යයි වදාලේ එහෙයිනි